ආනන්දත් ජයන්තත් ලිඛිත කිවිසුමක් නොමැතිව ලිඛිත කිවිසුමක් නොමැති විට බලපෑවෙන්නේ 24 වන වගන්තිය. ලිඛිත කිවිසුමක් නොමැතිව හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවලු. 2020 4 1 දින ගිනි වර්ෂය මුලදී ආනන්ද ව්‍යාපාරයේ වාහනවල රක්ෂණ ගාස්තුව වාරිකයේ ගෙවල කීයක්ද 250,000. නමුත් ඒක ගෙවල තියෙන්නේ ආනන්දගේ පෞද්ගලික මුදලින්. ව්‍යාපාර සල්ලි වලින් නෙවෙයි. इतने विशिहत वगंती वाट करुण मत पेन्नो हौल करवे हौल व्यापारी विन्वेन यम वियदम धरायत्म हेय प्रतिपूर्णे करोन इतर हौल करुगे पौद्गलिक मुदलिंगे मे व्यापारे रक्षण गास्तुद हो इन रक्षण गास्तु गिनम हो लाभ लाभ गिनम हर रक्षण गास्तु हर किवत लाला हर किवत देख मे कई लाभ धरने कन्नवस्तावक इन लाभ लाभ गिनम हर दिलक्ष पनस दाह अभी मेक वेद दाने आनंदगे जंगम गिन्मट नम तो वाक्य अवसान तीन मे मुदल आनंद विसीम हाउल्यापट लबाद नयाल हित रक्षण गास्तु हर जंगम बेरणे रक्षण गास्तु गिन्म हर दिलक्ष पनस दाय जंगम नय गिन्म बेर दिलक्ष पनस दाय आनंद की अयन उत्तरे अब मेहम गोडनगागम यदमिशा लाला गिन्म हर कुचर දෙලක්ෂ 50000ක් ඔය අදහස් වලින් 250 කියලා ලිව්වත් ලකුණු ලබා දෙනවා මේ වචන හරියට ලියලා නම් ලාභ ලාභ ගිනුම හර ජංගම ගිනුම බැර කිව්වොත් වාට ලකුණක් අඩුවේ ඔයා ලියන්න ඕන ණය ගිනුම බැර ණය ගිනුම බැර කවුරු කියලාද ආනන්ද කියන කොච්චරක්ද දෙලක්ෂ 50000ක් දෙලක්ෂ 50000ක් ඔයා ලාලාහර ජංගම ගිනුම ආනන්ද බැර කියලා 250 ගානේ ලිව්වත් दासन सापे उपकल्पने वोट संपूर्ण लकन प्रमाण लट पास मे नय मुदल आप हमूर दवस बल दासे हाथ गिन वर्ष विसी वेदर हाउल कर नय सापेरना विसी हाथ वगंती पहाक पोली आनंद वक्ता सपू नय मुदल दिलक्ष पड़स द ඒකට 105ක පොලිය බලන්න 105ක පොලිය. එතකොට 12500. මේ ණය පොලිය වියදමක්නේ. ලාලා ගිනුම අපි මූල්‍ය වියදම් වලට දාන්නේ. අවුල් ව්‍යාපාර ගණන් වල වියදම් වර්ග නොකළා. මේ මූල්‍ය වියදම. ලාභ ලාභ ගිනුම හර 12500ක්. මේ ණය පොලිය ණය ගිනුමට දාන්න බෑ. ඒක හවුල් කරු වන ආනන්දගේ හිමිකම. එයාට ඒක ඕන වෙලාවක ඉවත් කරගන්න හැකියාව තියෙන නිසා अब मेक बेर करंगम गिनम आगे आनंद गे जंगम गिनम बेर दुनसदासंसी लाभ लाभ गिनम हर दुनसदास पंसी आनंद गे जंगम गिनम बेर दुनसदासंसी नय पोलिय धरने विधिय नय पोलिय होयागे विसी हत्रण वगंतीयट अणुट महाक्वशे तीसायन प्रश्न उत्तर विधि तपिट की अनुकूल හත්වෙනි ප්‍රශ්නේදී අපෙන් අහනවා සංශෝධිත ලාභය. ඒතර සංශෝධිත ලාභය හොයන්න අපි කෙටුම්පත් ලාභය අපිට දීලා ඇති. කොච්චරක්ද අපිට දීලා තියෙනවා 562,500. ලාභයට බලපාන්නේ ආදායම් සහ වියදම්. ඒතර ලාලා ගිනුම හරවුන රක්ෂණ ගාස්තුව ලාභ හොයද්දී අඩු විය යුතුයි. නමුත් මෙතෙක් අඩු වෙලා නැහැ. අපි අඩු කරමු. ඊට පස්සේ මේ ණයමත්ව ගණනය කරන පොලිය හවුල් ව්‍යාපාරේ වියදමක් ඒක අපි ණය පොලිය කියලා අඩු කරමු 12,000 කියද්ද 500. එතකොට 562,500 න් 262,500ක් අඩු කරාම නිවැරදි සුද්ධ ලාභේන ලක්ෂ කීයක්ද 3ක්. සුද්ධ ලාභය ලක්ෂ 3ක්. ඊට පස්සේ අහන ආනන්දගේ ලාභ කොටස. දැන් හවුල් ව්‍යාපාරේ සුද්ධ ලාභේ ලක්ෂ කීයද 3ක්. මේ ලාභ විසර්ජනය කරන ප්‍රධාන පදනම් තුනක් තියෙනවා. එකක් ප්‍රාර්ථන පොලිය. ලිඛිත කිවිසුමක් නැහැ. 24 වන වගන්තිය කියන්නේ හවුල් කරුවන් ප්‍රාර්ථන පොලිය සඳහා හිමිකම් නොලබයි කියන. හවුල් කරුවන්ට ගේ අතර ලාභ බෙදා හරිදී අපි හවුල් වේතන කියන පදනමත් පාවිච්චි කරනවා. නමුත් ලිඛිත කිවිසුමක් නැහැ. එතකොට සක්‍රිය වෙන්නේ 24 වන වගන්තිය. 24 වන වගන්තිය පැහැදිලිව කියනවා හවුල් කරුවෙක් हाउल करवे पेसकर्ण काट हाउल लेतन हिमी नोवे किए लक्ष्य तो बेदरा दिन मेने मनोविधि लाभ कोटा विधि
ලිඛිත ගිවිසුමක් නැති නිසා 24 වන වගන්තිය අනුවනේ ලාභ කොටස් බෙදන්න වෙන්නේ. එතකොට ආනන්ද ජයන්ත කියන හවුල්කරු දෙන්නයි නේද ඉන්නේ මේක. හවුල්කරු දෙන්නයි ඉන්නේ. ඒ දෙන්න අතර ලාභ කොටස් බෙදෙන්න ඕන සමානව. හවුල්කරු දෙන්නද කියලා බලන්නකො ආනන්ද ජයන්ත. තවත් හවුල්කරුවෙක් කියන හැනේ. එතකොට මේ ලක්ෂ 3ක ලාභය 150,000 150,000 වශයෙන් තමයි හවුල්කරුවන් දෙදෙනා අතර බෙදා හරින්නේ. ඉතින් අපෙන් අහන්නේ ආනන්දගේ ලාභ කොටස කොච්චරක්ද මේ ආනන්ද මෙයා ජයන්ත කියලා හිතමු. ඉතින් ආනන්දගේ ලාභ කොටස වෙන්නේ 150,000. ඒතකොට 37 වෙනි ප්‍රශ්නේ අයන්නට උත්තරේ ලක්ෂ 3යි. ලක්ෂ 3යි අයන්නට උත්තරය 150,000. हाउल करू लाभ पुट से 150,000. नमूद मेके वेन प्रश्न कहान पुलवा विभाग हालने हाउल करू आनंद हाउल करू एक विधियट उपेन आदाय तम 150,000. मेया नायक सपेल उपेन वोलियाल इतना आनंद हाउल करू एक विधियट उपेन आदाय लाभ पुट से हुआ 150,000. आनंद की वार्षिक आदाय व्यापारगत आदाय लाभ आनंद हाउल व्यापारी उपयागत आदाय नय पुलिया नमु हाउल उपयोग लाभ कुट सहदि नय पुलिया ग्रहण कर विभाग हदसिवत्ट पीड़ित लादेन है कि अडूल की।